आयुबोवान अद अरगल भूमिये क्या आप दंड आप दियात कला लोको किसीम प्रचंडत्वकिन तोरव मेराटे पालवेनी वातावरण अरगलयाक एमेनता महाजन विप्लवयाक किसीदु प्रचंडत्वकिन तोरव दियात कला मेराटे विधायक जनाधिपति दूरे दारपु गोटाबे राजपक्ष निरपहारिया ए अवस्थावेदी අපි මේ රටේ ජනතාව නිර්පහාරිය තමගේ අධිකාරී බලය ඍජුව බල ගන්නවා. හරිද? ඒක කිසි කෙනෙකුට පැහැර ගන්න පුළුවන් බලයක් නෙවෙයි. ඒක තමයි දැන් මූලික අයිතිවාසිකම් පිළිබඳ මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ඒ වගේම නාගානන්ද ප්‍රකාශයක් කළා. පොලිස් දෙපාර්තමේන්තුවට කිසිසේත්ම ලංකාවේ ජනතාවගේ අධිකාරී බලය බල ගැනීම සඳහා ඇතිපයිති යටපත් කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන තියෙන මූලික අයිතිවාසිකම් සීමා කළ හැක්කේ ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන ව්‍යවස්ථාගත කොට ඇති සීමාවන්ට පමණයි. පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිය, පොලිස් නිලධාරීන්ගේ නීතිය ඇවිල්ලා ඒක හුදෙක් සාමාන්‍ය නීතියක් පමණයි. ඒකින්ද ඒක පැත්තකට විසිකරනද අද්ද දියත් කළ තියෙන නැවත මොකද ඔහු ඇවිල්ලා ජනතාවට බොරු කියලා සෞභාග්‍ය දැක්මක් කියලා රට්ටම විනාශ කරපු නිසා තමයි ගෝඨාභය ලැබුවේ. දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා එහෙම කිසිම ජනමතයක් නැතුව එකම දේශපාලන එකම පාර්ලිමේන්තු මෙතන කොටාසියක්වත් දිනා ගන්න බැරුව පක්ෂයේම අතුගාලා දාපු එක්කෙනෙක් ඇවිල්ලා මේ පොහුට්ටුවෙන් ගෙනාපු එක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට කියන්නේ ජනතා පරමාධිපත්‍ය බලයට පටහැනි. ව්‍යවස්ථාවේ 4-2 කියන්නේ ජනරජයේ විධායක ධූරය ජනාධිපති ධූරය ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන පුද්ගලයා විසින් දරනු ලබන දැන් තියෙන්නේ පොහොට්ටුවෙන් පත් කරපු මේ හොර කණ්ඩායම විසින් පත් කරපු පුද්ගලයෙක්. මේක ඇවිල්ලා ඇත්තටම කියනවනේ ජනතාවට බලය හැලු කිරීමක් නෙමෙයි, ඒකට දෙම මෙරට කෑවිමේ පල් හොරු ටික. ඒක නම් මම මේ රටේ ජනතාවට මෙන්න මේ පණිවිඩය දෙනවා. ඒකට එකතු වන්න. මම අද උදේ සරත් පොන්සේකාට කතා කරලා ඔක කරුණා කළා මේකට එකතු වන්න. හරිද? මේකට නිකන් අරේ මේ තරම් මේ සජි ප්‍රේමදාසගේ පස්සේ යන එක පැත්තකට දාලා ඍජුව තීන්දුවක් ගන්න කියලා මම ඔහුටත් ඉල්ලීමක් කළා. මම මේ රටේ සෑම පුරවැසියෙකුට මේ දේ කියනවා ඍජුව එඩිතරව නැගී සිටින්න. මේක තමයි ලෝකේ මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ජනතා පරමාධිපත්‍ය වලට ගරු කිරීමට සියලු දෙනාම බැඳී හිටිනවා. මම නැවත පොලිස් ප්‍රතිවරයාට කියනවා වික්‍රමරත්න මහතාට වහාම තමන්ගේ මුරබල්ලෝ ටික තමන් දැනගන්න ඕනේ ඕන්න තමන්ගේ ග්‍රහණය තබා ගන්න 225 අනට තමන්ගේ සේවකයෝ යොදවන්න බෑ. ඒක කොළොත් දැන් ඉල්ලලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අර්ථ නිරූපණයක් ඉල්ලනවා කෙලින්ම අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන අතුලත් කරලා තියෙන මූලික අයිතිවාසිකම් පොලිස් ආඥාපනතට යටත්ව තේරුම් ගත යුත්තේද කියන එක ප්‍රශ්න කරනවා අධිකරණයෙන්. මොකද රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ තමන්ගේ බලය සම්පූර්ණයෙන්ම ඔහුට කිසිම බලයක් දෙන්න පුදුලේ නෙවෙයි. ඔහු ඇවිල්ලා ඒ කරන වැඩේට එරෙහිව අපි එදිටරම නැගී සිටින්න ඕනේ. මම ඒකෙන් තමයි ඔබ සියලු දෙනාට නැවත කියනවා. හොඳ වෙලාවට මේකට ජනතා විකුති පෙරමුණ ප්‍රකාශයක් කරලා දෙනවා. අපි නම් එකතු වෙන්නේ නැහැ කියලා. ඒක බොහොම හොඳයි. ඕන් අපි දන්නවා කොහොමද රනිල් වික්‍රමසිංහගේ මුරබල්ලෙක් කියන එක වෙන කිසිම කෙනෙකුට ඉස්සරහට දෙන එක වළක්වපු හැටි ඔබ දැක්කා. ඒ වගේම අරගල භූමියේදී අර වෙන තරුණයෙක් ගිහලා කූඩු කළා. නමුත් ඒ වෙලාවේදී කවුද ඔය කවුද මේ ලාල්කාන්ත ගම් කවුද අනිත් එක්කන හඳුන්වෙන්නේ බොහොම ලස්සනට ඒ විදිහට කටයුතු කරපු අයට රනිල් වික්‍රමසිංහ තමන්ගේ ග්‍රහණය පාවිච්චි කරන පොලිස් දෙපාර්තමේන්තුවට වුණා අත්අඩංගුවට ගන්න ඉඩ දුන්නේ නැහැ. ඒක තමයි කියන්නේ මේ තියෙන මොවුන් අතර තියෙන සම්බන්ධතාවය බුද්ධමත්ව දකින්න. ඒකද අපි මම අවසන් කරනවා මේ දේ කියලා. හරිද? අපි මේකට එරෙහිව ඍජුවම නැගී සිටමු. ඔබත් සමග නාගානන්ද ඍජුවම නැගී සිටිනවා. අපි කෙසේ හෝ මොවුන් නිර්පයහැරලා හැකි ඉක්මනින් මේ අපරාධකරුවන්ගේ මාතෘභූමිය ගලවා ගමු. බොහොම ස්තුතියි. SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න.